අයිබෝවන් උදා වූ 2022 නව වර්ෂය ඔබට සුබම සුබ නව වසරක් වේවා සියලු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල නව වසරට මහා සංගරත්නය ඇතුළු ආගමික නායකින් සහ ජනපති ආගමැති ඇතුළු දේශපාලන නායකින්ගෙන් සුබ පැතුම් මේවසරේදී කොවිඩ් අවසන් වේවි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගෙන් බලාපොරොත්තුවක් ශ්‍රී ලාංකිකයින් ආගමික ස්ථාන වැඳ පුදා ගනිමින් අලුත් අවුරුද්ද ආරම්භයි සීමා මැද හිස්සහස පාට පාට කළ ලෝක ගිනි කෙලි අලුත් අවුරුද්දේ සිමෙන්ති මිලත් ඉහළට අලහා ලූණු බදු අඩු කෙරේ ජනතාව නව වසරේ හාහා පුරා කියා ගෑස් පෝලිම් වල අද සිට ලබන 31 වනදා දක්වා නව මාර්ගෝපදේශ මාලාවක් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත උදා වූ 2022 නව වසරට මෙරට මහානායක ස්වාමින් වහන්සේලා සහ ආගමික නායකයින් සුභාශිංසන එක් කරනු ලැබුවා මේ අතර ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණද නව වසරට සුබ පැතුම් එක් කරනු ලැබුවා දුක් කරදර කම් කටුළු රාශියකට මුහුණ දීපු වර්ෂයක් තමයි ගිවි ගිය වර්ෂය ලබන්නා වූ වසර ඒ සියල්ලෙම නිදහස් වෙලා සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා පාලක පාලිත දෙපක්ෂයේම සහයෝගය කටයුතු කරනවා නම් බොහොම වැදගත් වෙනවා හැම පක්ෂයක් හැම ජාතියක් අපේ කවන් නැගී මේ රට ගොඩ ගැනීම මේ මහා වැටි තිබෙන ප්‍රපාතයෙන් නැගීමට අපි මේ අලුත් අවුරුද්දේ උත්සාහ ගන්න ඕනේ අපි එක එකනාට දෝෂාරෝපණ කර කර වැඩ වර්ජන කර කර කවදාකවත් අපිට නැගී හිටින්න හම්බ වෙන්නේ නැහැ අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙන මේ මොහොතේදී විශේෂයෙන්ම 2021 වසර තුල අපේ රටේ ජනතාවට අත්විඳින්නට සිදු වෙච්ච නොයෙකුත් කරදර අමාරුකම් පහු වෙලා ඒවා නැති වෙලා 2022 වසරේදී ඔවුන්ට වඩාත් සතුටින් ජීවත් විය හැකි වාතාවරණයක් පරිසරයක් අපේ රට තුලත් ලෝකයේ තුලත් නිර්මාණය වේවා කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ මේ නව වසරට. උදා වූ 2022 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන එක් කර තිබෙනවා. අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයේ තිබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව සිය විශ්වාසයේ පවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ අඩපණ වූ ආර්ථිකය හා ජන ජීවිතයින් වඩාත් සුරක්ෂිත වනු ඇති. ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාවට නැංවීමට හැකි. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය කැපවීම හා එකමුතුකම තුලිනි. ජයගත් අභියෝගසේම ලැබූ අත්දැකීම් නව වසරේ ඒ සඳහා අපව දිරිගන්වනු ඇතියන්නයි ජනාධිපතිවරයා නිකුත් කළ සුභාශිංසන පණිවිඩයේ දැක්වෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උදා වූ 2022 නව වසර වෙනුවෙන් සුභාශිංසන නිකුත් කර තිබෙනවා. ජීවිතයේ දුෂ්කර අත්දැකීම් වලින් පන්රේ ලැබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජය ගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කරගත යුතුයි. වසංගතයේ හමුවේ ඒ කිසිඳු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවෙමින් සංවර්ධන අරුණළු අඛණ්ඩව රටටම විහිදුවාලීම රජයේ අනාගත අපේක්ෂාව බව එම සුබපැතුම් පණිවිඩයේ දැක්වෙනවා. ඒ වෙනුවෙන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජයගත යුතුයි. එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මක වීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්‍රහණයෙන් කෙළවර කරගත හැකි බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුභාශිංසන පණිවිඩයේ දැක්වෙන්නේ.
මේ තීරණාත්මක තත්වයට මුහුණ දිය හැකියේ බල න්‍යාය පත්‍රය ස්වකීය අතේ රඳවාගෙන නොවන බවත් ඒ වෙනුවට කළ යුත්තේ සාමූහික ප්‍රයත්නයකින් මේ කරා වැටුණු තත්වයෙන් රට ගොඩනැගීම බවත් යලි යලිත් අවධාරණය කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2022 වසරට සුබ පැතුම් එක් කරමින් පෙන්වා දෙන්නේ මෙරටේ පුරවැසි පරම්පරාවේ නාමෙන් අපි නැවත ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතික ව්‍යසනකාරී මොහොතේ පටුබල උන්මාදයේ වෙනුවට නිර්හංකාර ජනතාවාදී වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙස ද යන්න එහි දැක්වෙනවා උදා වූ 2022 වසරට ජනතා විමුක්ති පෙරමුණද සුබ පැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා කලක් තිස්සේ වර්ධනය වෙමින් ආ ධනවාදී සමාජ ක්‍රමයේ අර්බුදය මේ වන විට එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ නව ලිබරල් උපාය මාර්ගය තුල පවත්වාගෙන ආ ආර්ථික ක්‍රමය මුළු මුනින්ම බිඳ වැටී තිබේ මියගිය මලකුණක් වූ ලාංකේය ධනවාදයේ දුකද මේ වන විට ජන ජීවිතයේ විවිධ ගැටලු මගින් ජනතාවට දැනෙන්නට පටන්ගෙන ඇත. එය සුවඳ විලවුන් ගැල්වීම මගින් පැතිරීම නවතාලිය නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. ලෝක කොවිඩ් වසංගතය මේ වසර තුල අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩම් විශ්වාසය පළ කරනවා. මේ බලාපොරොත්තු සහගත ප්‍රකාශය කොවිඩ් වසංගතය ජය ගැනීමට වැරදරන සමස්ත ලෝකයටම අලුත් ජවයක් වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසර තුල කොවිඩ් වසංගතය පරාජය කළ හැකි බව විශ්වාස කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගේ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් වන්නේ. මෙම ව්‍යසනය අවසන් කිරීමට අවශ්‍ය මෙවලම් මේ වන විට ලෝකයේ සතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. තවමත් කොවිඩ් මර්ධන එන්නත් සහ ඖෂධ ලෝකය පුරා සමාන ලෙස බෙදී යන්නේ නැති බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අවධාරණය කර තිබෙනවා. මේ අසමානතාව අවසන් කළහොත් වසංගතයේද අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පෙන්වා දෙනවා. ඔහුගේ අලුත් අවුරුදු පණිවිඩයේ ප්‍රධානතම ප්‍රාර්ථනාවක් වනුයේ 2022 මැදවන විට සියලුම රටවල්වල මිනිසුන්ගෙන් 70%ක් එන්නත්කරණය කළ යුතු බවයි. මෙම වසංගතයේ යලි ආපසු හැරවීම තුල ලෝකය සාමාන්‍යකරණය වනු ඇතැයිද ඔහු සිය පණිවිඩයේ සඳහන් කරනවා. උදා වූ 2022 නව වසර ශ්‍රී ලංකා වාසී සියලු දෙනා ආගමික වතාවට මුල් තැන දෙමින් පිළිගත්තා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩවනුයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ 2022 වර්ෂයට ආශිර්වාද ලබා ගැනීම සඳහා බොහෝ පිරිස් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත අද පෙරවරුවේ සිට පැමිණෙන බව අප නුවර වාර්තාකරු පවසනවා. මේ අතර දිවයිනපුර සෑම ප්‍රදේශයකම පාහේ විවිධ ආගමික වතාවත් වල නිරත වීමට අපේ රටේ ජනතාව අමතක කරේ නැහැ. මේ අතර ගාල්ල කදිර වේලා යුද ස්වාමි කෝවිලේද ආගමික වතාවත් පැවැත්වුණා. එසේම අනුරාධපුර ශ්‍රී මහා බෝධියට බැතිමතුන් රාශියක් පැමිණෙන ආකාරයේද දක්නට ලැබුණා. පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ද නව වසරට ආශිර්වාද ලබා ගැනීමට පැමිණ තිබුණේ මේ ආකාරයෙනුයි. බෙල්ලන්විල රජමහා විහාරයේ නව වසරට ආශිර්වාද පතා පිරිත් දේශනාවක් පැවැත්වුණා. ශ්‍රීපාද උඩමළුවේ ආශිර්වාද පූජාවට විශාල බැතිමතුන් පිරිසක්ද එක්ව සිටි අතර නල්ලතන්නේ මාඋසා කැලේ සමන් දේවාලයේද 2022 වසරට සෙත්පත ආශිර්වාද පූජාවක් පැවැත්වුණා. මේ අතර කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවක් පැවති අතර ඊට විශාල පිරිසක් සහභාගී වුණා. උදා වූ 2022 බෙස්ට් එවර් වසරක් වේවා යන ප්‍රාර්ථනෙන් යුතුව යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා.
දෙදහස් විසිදක බෙස්ටව වසරක් වේවා යන ප්‍රාර්ථනයෙන් යුතුව සියලුම ආගම් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින්ට ආශිර්වාද එක් කිරීම සඳහා ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සන්ලයිට් සහ යුනිලිව ශ්‍රී ලංකා ආයතනය වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා. එහි එක් වැඩසටහනක් අද රාගම තේවත්ත ලුරුදු දේවමාතා දේවස්ථානයේදී පැවැත්වුණා. එකම ජාතියක් ලෙස නැගී සිටින ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවට බෙස්ටිව වසරක් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් තමන් සමග එක්වන ලෙස සන්ලයිට් සහ යුනිලිව ශ්‍රී ලංකා ආයතනය සිය පාරිභෝගික ජනතාවට දැනුම් දී සිටිනවා. මේ අතර තවත් වැඩසටහනක් වෙංකටේශ්වර මහා විෂ්ණු දේවාලයේදී පැවැත්වුණා. ඒ යුනිලිව ශ්‍රී ලංකා ආයතනයේ සමාජික සමාජිකවන්ගේ සහභාගීත්වයෙන් මෙවරත් ලෝකයේ පුරා අලුත් අවුරුද්ද නිහඬ සැමරුමක් බවට පත් වුණා. නමුත් පසුගිය වසරට සාපේක්ෂව 2022 සුබවාදී ලෙස පිළිගැනීමට ලෝකයේ බොහෝ රටවල් ක්‍රියා කළා. නව වසරේ උදාව ලෝකයේ බොහෝ රටවල් සමරනු ලබන්නේ දර්ශනීය ගිනි කෙලි සංදර්ශන වලින්. ජනතා සහභාගීත්වය සීමා කර හෝ සමහර රටවල් ගිනි කෙලි සහ විදුලි ආලෝකයෙන් හිස් අහස වර්ණවත් කළ අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලන්ඩනයේ සෑම වසරකම නව අවුරුදු උදාව බාර ගන්නේ අතිශය දර්ශනීය ගිනි කෙලි සංදර්ශන වලින්. විශේෂයෙන් මැදම රාත්‍රියේ සිට බොහෝ බ්‍රිතාන්‍යවැසියන් දසදහස් ගණනින් ලන්ඩනයට එක් රොක් වීම සෑම අලුත් අවුරුද්දකම සිදුවනවා. නමුත් මෙවර ජනතා සහභාගීත්වය අවම වුණා. ඒත් ශාන්ත පාවුළු ආසන දෙවමැදුරට හිලින් අහස වර්ණවත් වූයේ මේ අයුරිනුයි. එසේම ග්‍රීන්වීව් උද්‍යානයේදී අතිශය දර්ශනීය ඩ්‍රෝන සංදර්ශනයක්ද පැවැතුණා. සිඩ්නි ඔපෙරා හවුස් සහ වරාය පාලම් මත ගිනිකෙලි සංදර්ශන අතිශය සිත් ගන්නා සුළුයි. මේ සඳහා පුලුස්සා දැමූ ගිනිකෙලිවල ප්‍රමාණය ටොන් 6ක් පමණ වුණා. ප්‍රේක්ෂක සහභාගීත්වය අවම වුණත් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ අපූර්ව ගිනිකෙලි සංදර්ශනය ලෝ පුරා ජනතාවට දැක ගැනීමේ අවස්ථාව උදා වුණා. නවසීලන්තයේ ජනප්‍රිය ඕක්ලන්ඩ් ස්කයි කුළුණේ ගිනිකෙලි සංදර්ශන මෙවර පැවැත්වුණේ නැහැ. නමුත් සමහර නගර තුල අතිශය දර්ශන ආලෝක සංදර්ශන පවත්වනු ලැබුවා. නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා අර්ඩන් ලෝකයටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළ ප්‍රථම රාජ්‍ය නායිකාව ලෙස 2022 පිළිගත්තා. උතුරු කොරියාවද නව අවුරුද්ද පිළිගත්තේ දර්ශනීය ගිනි කෙලි සංදර්ශනයකින්. සියලු දෙනාටම මුහුණු ආවරණ අනිවාර්ය කර තිබුණා. හොංකොං හිද ආලෝක සහ ගිනිකෙලි සංදර්ශනයක් පැවැත්වුණා. 2018 වසරෙන් පසු ප්‍රථම වතාවටයි හොංකොං හිදී නව අවුරුදු උදාවක් සමරනු ලැබුවේ. ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වූ සංගීත සංදර්ශනයක් පැවැත්වුණා. චීනයේ ෂැංහයිහි සුපුරුදු ආලෝක සංදර්ශනය සීමා කර තිබුණා. සාමාන්‍යයෙන් ලක්ෂ දෙක තුනක ජනතාවක් එකතු වන මෙම අවස්ථාවට මෙවර සීමා කිරීම ක්‍රියාත්මක වුණා. සාමාන්‍යයෙන් නව වසර පිළිගැනීම සඳහා බෞද්ධ විහාරස්ථානවල ආගමික වතාවත් පැවැත්වෙනවා. මෙවර අන්තර්ජාලය ඔස්සේ තායිලන්ත ආගමික වතාවත් පැවැත්වුණේ. ජපාන
ජනතාවද යම් නිදහසක් තුල අලුත් අවුරුද්ද පිළිගත්තා. ගිනිකෙලි සම්දර්ශන වලින් ටෝකියෝහි අහස වර්ණවත් වුණා. ඉන්දියාවේ බොහෝ සැමරුම් තහනම් කර තිබුණා. එක්සත් අරාබි එමිරේට් රජයේ බර්ජ් ඛලිෆා අහස වර්ණවත් වූ අයුරුයි මේ. ඩ්‍රෝන සිය ගණනක සම්දර්ශනයකින්ද අරාබි මුහුදට ඉහළ අහස විචිත්‍රවත් වූවා. රුසියාවේ සාමාන්‍යයෙන් සැමරුම් පවත්වනු ලබන්නේ මොස්කව් රතු චතුරස්‍රයේ. එහෙත් රතු චතුරස්‍රයේ ජනතාවට වසා දමා තිබුණා. නමුත් ගිනිකෙරි සම්දර්ශන වලින් අහස ආලෝකවත් වුණා. ග්‍රීසිය, ස්පාඤ්ඤ, ජර්මනිය, ප්‍රංශයේද විවිධ සීමා යටතේ වුවද අලුත් අවුරුද්ද ගිනිකෙලි සහ විදුලි ආලෝක ධාරා මැදෙහි පිළිගත්තා. අලුත් අවුරුද්ද පටන් ගත්තත් එක්කම තවත් අවුරුදු තෑග්ගක් අපේ රටේ ජනතාවට ලැබුණා. ඒ සිමෙන්ති මිල රුපියල් 100කින් ඉහළ දැමීමේ තෑග්ගයි. එයනුව දැන් සිමෙන්ති කොට්ටේක නව මිල රුපියල් 1375ක්. අලුත් අවුරුද්ද කියලා වෙනසක් නැහැ. අදත් ජනතාව මහපාරේ පෝලිම්වල. අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා අපේ ජනතාව රෑ 12ට කිරි උතුරවලා අලුත් අවුරුද්ද පිළිගෙන වෙනද වගේම නින්දට ගියා. ඒත් අද උදේ ඇහැරිලා බලනකොට සිමෙන්ති මිල ඉහළ ගිහින්. රුපියල් 100කින් ඉහළ ගිය සිමෙන්ති කොට්ටයක් දැන් ජනතාවට ගන්න වෙන්නේ රුපියල් 1375කටයි. මේ අතර දරලිපේ කිරි උතුරවලා අද උදේම ජනතාවට කිරි බතක් උයන්න ගෑස් එකක් ගේන්න ගෑස් පෝලිමට යන්න වුණා. අලුත් අවුරුද්දේ මේ වලල කන්නවත් නැහැ. අඩු ගන්න කිරිපත් නෙමෙයි කැඳ ටිකක් අත් උලා ගන්න විදියක් නැහැ. දැන් මේ දවස් හතරක් තිස්සේ මේ දුක් විඳින්නේ. දෙන්නේ නැත්තම් මේ මගුල නොදී ඉන්න ඕනේ. ඒ 225 අපේ ඉඳන අපි මේ දුක් විඳින පණ යනක. අද අපේ ගෙවල් කොච්චර සතුරු වෙන්න ඕනද? පොඩියුම් කිරිපත් ටිකක් කාලා ගෙසෙ ගෙඩියක් කාලා මේ අපි පොලිම් වල අද දවල්ට පොල් සම්බුල් පැතුවක් කන්න විදියක් නැහැ. දවසට ගෑස් සිලින්ඩරේ ගේන්න උදේට 150ක් දෙනවා. අවසට 150ක් දීලා සිලින්ඩරේ ගේ. දැන් දවස් හතරක් තිස්සේ යනකොට 1200යි. පළවෙනි දඩේ කියලා ගමේකට කිරිපිටියක් ගන්න නැහැ. ගෑස් එකක් නැහැ. පළවෙනි දේ ජනවාරි පළල කිරිපත් ටිකක් හොයා ගන්න විදියක් නැහැ. දරුවෝන්ට බඩගින්නේ. ඉතින් මොකක් කර රජයෙන් මේක න මිනිස්සු ගැන හිතලා පොඩක් පියවරක් ගන්න. උදේ 6ට ආයමාර අපි ටැංකියක් දිනවා. ඒ තියෙන්නේ හන්දෑ 4:00 3:00 වෙනකන් අපි මෙතනට වෙලා ඉන්නවා. කියන්නේ ඉතින් ඉතල වැඩන්නේ නැහැ. අවුරුද්දේදී මොනවද කියන්නේ? මේක තමයි කියන්නේ තියෙන්නේ. පොලිමේ කියලා. එමෙන්ම තමුත්තේ ගම විශේෂාර්ථික මධ්‍යස්ථානයටද අද ගැනුම් කරුවන් පැමිණියේ නැති නිසා ආර්ථික මධ්‍යස්ථානයේ සමහර එළවලු මිල ගණන් පහත වැටී ඇති බව අප තමුත්තේ ගම වාර්තාකරු පවසනවා. මේ අද ජනවාරි පළවෙනිදා අද එළවලු මිල ගණන් නම් ඊට වඩා පොඩ්ඩක් එළවලු මිල පහත වෙලා තියෙනවා. මේ මෙදා අලුත් අවුරුද්දත් මේ වැඳලා කියන්නේ මේ රජයෙන් තෙල් ටික පොහොර ටික දීලා මේ ගොවි ජනතාවට ගිය අවුරුද්ද වාගේ ජීවිතයක් ගත කරන්න නැති වෙන්න වැඳලා ඉල්ලලා සිටිනවා. පහතරට එළවලු සාමාන්‍යයෙන් ගන්නම් පොඩක් මිල බහැලා තියෙනවා. නමුත් නෝර්ලි මිල වැඩි. අද එළවලු මිල දැන් बडगिन निवन्न बलागिन इन्न मिनिस्सु ආශ්‍රේකුත් මෙරට තුල ඉන්න බව අප අමතක නොකළ යුතුයි. මේ අතර දෙසැම්බර් 15 වනදා ඇමරිකාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දැසන දිවයිනට පැමිණ තිබෙනවා. අද සිට මේ මාස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ධාරිතාවෙන් 50%කට අවසර හිමිවනවා. එලිමහන් ස්ථාන විවාහ මංගල උත්සව සඳහා යොදාගන්නේ නම් වඩාත් උචිත වන බවයි අදාළ මාර්ගෝපදේශවල දැක්වෙන්නේ. මීට අමතරව ආපන ශාලා, වෙළඳසල්, ඖෂධ සල්, සුපිරි වෙළඳසල් සඳහා වරකට ඇතුළත් කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව එහි ධාරිතාවෙන් 50%ක් පමණ වනවා. පෞද්ගලික සාද පැවැත්වීමේදී උත්සව ශාලාවක නම් එහි ධාරිතාව वायु समीकरण प्रवाहन මගින් මුව ආවරණ පැලඳිය යුතුය. සේවා ස්ථානවල නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරගෙන යාමට අවසර ලබා දී තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු මහජන ඒකරාශී වීම, රැස්වීම ආදී පැවැත්වීම සපුරා තහනම්. මීට අමතරව නව මාර්ගෝපදේශ යටතේ පහ ශ්‍රේණියේ සිට ඉහළට 50%ක ධාරිතාවයකින් යුතුව උපකාර පන්ති පැවැත්වීමටද අවසර හිමිව තිබෙනවා. මේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් නැවත උත්සන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මේක මේ ඔමික්‍රෝන් කියන නව ප්‍රභේදයත් සමග තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. හැබැයි මේ තත්ත්වය අපරට තුළටත් තර්ජනයක් නැහැ කියලා අපිට කියන්න බෑ. අනිවාර්යයෙන්ම අපරට තුළටත් මේ තර්ජනය ඇතිවීමට හැකියාවක් තියෙනවා. මොකද මේ වෙන විටත් 50කට ආසන්න ප්‍රමාණයක් ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ රෝගීන් අපේ රට තුළ හඳුනාගෙන තියෙනවා. තවදුරටත් මේ කොරෝනා තත්ත්වය උත්සන්න වීමට ගියොත් අපි මීටත් වඩා ඉතා විශාල අමාරු තත්යකට පත් වීමට හැකියාවක් තියෙනවා. එම නිසා පොඩි පොඩි දේවල් වලට අනවශ්‍ය ලෙස උද්ඝෝෂණ කිරීම, එකරාශි වීම, කැළඹීම් ඇති කිරීම වගේ දේවල් අනිවාර්යයෙන්ම වළක්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතාත් දැන් අවුගිය රජිය තිබුණා නේද? එහෙනම් කන්න බොන නැති වෙනකොට දැන් පෝලිං ගාවට ගිහිල්ලා කන්න බොන නැතුව මිනිස්සු පෝලිං වල ඉන්නකොට කොහොම මිනිස්සු අවුස්සයිද? එහෙනම් ලූණු ගොඩි ගෙනල්ලා පෙන්නයි නේද? බනිස් ගෙඩි ගෙනල්ලා පෙන්නයි නේද? දැන් සැපද කියලා අහනවා විතරක් නෙමෙයි මිනිසුන්ට එක්ක ගිහිල්ලා විරුද්ධ වැඩ කරයිද? ජනතාව ඉදිරියට එනකොට අපි ඉදිරියේදී උද්ඝෝෂණ මාලාවල් සංවිධානයේ වේවි. ජනතාව එන එක වළක්වන්න ආණ්ඩුවටවත් පිටවත් බැරි වේවි. අපි දන්නවා මිනිසුන්ගේ අකමාරුකම් විඳගෙන ඉන්නේ බඩුමිල වැඩිවීම මුඩ මේ තත්වය යම් ආකාරයකට අපිට පුළුවන් වෙයි අඩු ආදායම් ලාභීන්ට සහනයක් වෙන ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් අඩුමිලකට වුණ අතර බෙදා හරි දරුවන්ට කිරිපිටි නැ ගෑස් ටික නැ භූමි තෙල් ටික නැ අත්‍යවශ්‍ය ඖෂධ ටික නැ අපි කනකාට වෙනවා රටේ ජනතාව කල්පනා කරලා බලන්න බොරුවට මේ වැස්සට තෙමෙන තනකොළ හපන පුහු දේශපාලඥයෝ නෙමෙයි අවශ්‍ය වෙන්නේ සැලසුමක් ඇතුව රට ඉදිරියට ගෙන යන්න පුළුවන් දේශපාලඥයෝ ජනතාව පීඩාවෙන් පීඩාවට පත් වෙලා තියෙනවායි කියන එක අපට දැනෙනවා බස් ගාස්තු වැඩි නොකර ඉන්න නම් රජෙන් වැඩි වෙච්ච තෙල් මිලට වැඩි වෙච්ච ටයර් මිලට වැඩි වෙච්ච ස්පෙයා පාට් මිලට ගැලපෙන ආකාරයේ සහනයක් බස් හිමියන්ට බස් ධාවකයන්ට ලබා දිය යුතුයි කැපවීම ජනතාවට පමණක් නෙමෙයි නායකිනුත් ඒ කැපවීම කරන්න ඕන. මොකද අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා නම් සංචිත බිඳ වැටලා තිබෙනවා නම් රටේ විනය සහ නීතිය බිඳ වැටලා තිබෙනවා නම් ආණ්ඩුව ක්‍රියාකාරී නොවනවා නම් ඒ සඳහා කැප වෙන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් සිටිය යුතුව තිබෙනවා. කැපවීමක් නැති නායකයන් නිසා ජනතාව මේ දුක් විඳිනවා කියන එක තමයි අපිට කියන්න තිබෙන්නේ. අපි පිටි ගේන එක නැවැත්තුවා, කිරි පිටි ගේන එක නැවැත්තුවා, වාහන ගේන එක නැවැත්තුවා, ඉන්ධන ගේන එක සීමා කළා, යම් යම් දේවල් කරලා එන්නත ගේන එක නොනවත්වා ගෙනල්ලා ඕගොල්ලන්ගේ ගෙවල් ගාන ගිහිල්ලා ගෙදරටත් ඇවිල්ලා සමහර වෙලාවට ඕගලන්ට එන්නත ලබා දුන්නා. අර බන්දුල මහත්තයා 2500 න් කන්න දෙනවගේ මහත්තයා අර ගැසට් ගහලා නන්නත්තරුණා මේ වගේ නන්නත්තර වෙච්ච වෙලාවෙදි කෙනෙක් ඉතිහාසෙවත් නැහැ. හැබැයි එයා යනකොට ඒ සතුන බඩු තිනවා පිරෙන්න මාර වැඩේ. ලොක්ක යනකොට බඩු තිනවා ඒ සතුන. හැබැයි අනිත් තවල බක්කි නැහැ. බක්කි විතරයි. බඩු නැහැ. මිනිස්සුන්ට අවුරුද්දට කිරිපතක් උයන්න ලුණු මිරිසක් එක්ක බට්ටියක් අන්න තිබුණ එක දැන් මිනිස්සු කියනවා අපිට වහ දීපල්ලගේ. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප ඇලිත් හමුවන්නේ අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක් සහ සුබ නව වසරක් වේවා. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.